අවසරයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට උදේශ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝටම කොහොමද ඔයාලට හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා ඔන්න ඉතින් වෙසතේත් මම ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලට ඉතින් අද මම මේ ඇවිල්ලා ඉන්නේ දඹුල්ලේ ඓතිහාසික දඹුල්ලේ දන්කිරි දඹුරු රජමහ විහාරයට මම රන්ගිරි දඹුල් රජමහ විහාරයේ පඩිපෙල් ටික දිගේ ටිකක් දුර නැගගෙන ඇවිල්ලා තව ටිකක් තව ගොඩක් දුර ඉස්සරහට යන්න තියෙනවා නැගගෙන නැගගෙන යන ගමන් ඉතින් කියන්න ඕනේ මේ ගිරි ශිඛරය රන්ගිරි දඹුල් මේ රජමහ විහාරයේ මේ තියෙන ගිරි ශිඛරය මීට 160ක් පමණ උසයි ඉතින් මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානතම මූලිකම වුණු සංරක්ෂණය කරන ලද විශාල වශයෙන් සංරක්ෂණය කරන ලද ප්‍රධාන පෙළේ ලෙන් 80කින් සමන්විත රජමහ විහාරය කියන්නේ ලෙන් විහාරය තමයි මේ දඹුල් රන්ගිරි දඹුල් රජමහ විහාරය කියලා කියන්නේ ලෙන් 80කින් සමන්විතයි මම ඉතින් ඔයාලට කිව්වා වගේම විස්තර වැඩි විස්තර කතා කරමු අපි විශාලතම සහ හොඳින්ම සංරක්ෂණය කරන ලද ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී ලංකා විශාල වශයෙන් සංරක්ෂණය කරන ලද ලෙන් විහාරය තමයි මේ රන්ගිරි දඹුල් රජමහ විහාරය කියන්නේ වැඩි විස්තර කතා කරමු ඉස්සරහට යන ගමන් නැගගෙන ටිකක් උඩට ආවා ඉතින් දැන් ටිකක් උඩටම ඇවිල්ලා ඉන්නේ මම ඔයාලට කිව්වා මේ ලෙන් විහාරයේ ලෙන් 80කින් සමන්විතයි කියලා මේ ලෙන් 80ෙන් පහකම පිළිමහ සිතුවම් වලින් සමන්විත වෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා වස්තු වලින් වෙලා තියෙන සිතුවම් හා පිළිම වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ අපි උඩට ගිහිල්ලා විස්තර බලන ගමන් පිළිම බලන ගමන් සිතුවම් බලන ගමන් කතා කරමු නිශාක මල්ල රජතුමා විසින් ඔහු විසින් කරන ලද සේවාවන් සහ රට වැසියන්ට කරන ලද සේවාවන් සහ නිකාය බේද සංඝයා වහන්සේලා එක්කිරීම ඒ කියන්නේ සංඝයා වහන්සේලා සමග කිරීම සහ දඹුල් විහාරය ඇතුළු බොහෝ සිද්ධස්ථාන වන්දනා කර ඒවා පිළිසකර කිරීම පිළිබඳ තොරතුරු අන්තර්ගත දඹුලු ගිරි ලිපිය තමයි සෙල් ලිපිය තමයි මේ දැන් ඔයාලට පේන්නේ
විහාරය මහරජා ලෙන් විහාරය කියලා හඳුන්වනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ විවිධ මුද්‍රා සහිත නිර්මාණයන් කරලා තියෙන පිරිම වහන්සේලා මෙහෙදි දැක ගන්න පුළුවන්. මේ තියෙන දෙවන ලෙන් විහාරය අපි කලින් දැක්ක සතපෙන පිරිනිවන් මංචපේ සතපෙන පිරිනිවන් මංචපේ බුදුරජාණන් වහන්සේගේ ඒ තියෙන ලෙන් පළවෙනි ලෙන් විහාරය ඒ අනුරාධපුර යුගයේ නිර්මාණයක් ලෙස සැලකෙනවා. ඉතින් මේ තියෙන දෙවන ලෙන් විහාරය මෙහි තියෙන බුදුරජාණන් වහන්සේගේ විවිධ මුද්‍රා අඩංගු බුදු පිළිම වහන්සේලාදී මෙහිදී එක බලා ගන්න පුළුවන්. කාරණයක් මතක් කරන්නට ඕනි. මොකද මේ විදසතුම් වල ආරක්ෂාව සඳහා මේ දඹුලු ලෙන් වල පවතින විදසතුම් වල ආරක්ෂාව සඳහා මේ ගිරි ශිඛරයේ කටාරම් කොටලා තියෙනවා. මොකද විදසතුම් ජලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලෙන තුලින් ජලය ගලා එන නිසා ජල ගලාගෙනීමට නිසා ඒ සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ ගල පුරාම කටාරම් කොටලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන්. රජමහා විහාරේ ඉඳලා යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ට්‍රැවල් ටු උදේශ YouTube channel එකට ලයික් කරපුව, කමෙන්ට් කරපුව, ෂෙයා කරපුව වගේම subscribe කරපුව වල හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩක් ස්තුතියි. තාමත් ට්‍රැවල් ටු උදේශ YouTube channel එකත් එක්ක එකතුනේ නැත්නම් subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න bell icon එක click කරලා තියන්න අමතක කරන්න එපා. අලුත් දවසක අලුත් video එකකින් ආයෙන්න. සුබ දවසක් හැමෝටම. ආයුබෝවන්.